සුබ දවසක් මිත්‍රවරුනි. ඉතින් ගොඩ දවසක් වෙලේ ඉඳන් කරන්න හිටපු වීඩියෝ එකක් තියෙනවා. ඒකේ වීඩියෝ එකේ කෑල්ලක් හදාගෙනත් තියාගෙන හිටියා. ඉතින් ඒ කෑල්ලත් එක්ක මික්ස් කරලා අද මම මේ වීඩියෝ එක කරලා දානවා. ඔයාලට මතක ඇති මම මෙන්න මේ ෆික්සේටිව් එක රිවිව් එකක් සහ ඩිස්ක්‍රිප්ෂනල් වීඩියෝ එකක් විදියට මම ඔයාලට මෙන්න මේ ෆික්සේටිව් එක ගැන විස්තර අරගෙන ආවා. ඉතින් මම ඔයාලට ඒ දවස්වල කිව්වා ඔයාලට මතක ඇති මතක නැත්නම් ගිහිල්ලා මේ වීඩියෝ එක මෙන්න මේ කාඩ් එකෙන් ගිහිල්ලා බලන්න. මේ ෆික්සේටිව් එක ගැන මම ටික දවසක් පාවිච්චි කරලා බලලා ඔයගට්ටයන්ට කොහොමද කියලා කියනවායි කියලා. ඉතින් මම ඒකට තමයි මේ ආවේ. ඒ වගේම තමයි ඔයගට්ටයන්ට පැහැදිලි කරලා දෙන්න ඕන ෆික්සේටිව් එකක් පාවිච්චි කරන්න කලින් මම කලිනුත් කිව්වා කඩදාසිය ගැන සහ පාවිච්චි කරන මාධ්‍ය සම්බන්ධව සැලකිල්ලක් දක්වන්න ඕන. මම අද ඔයාලට පෙන්වන්න යන්නේ වැරදි කඩදාසියකට සහ වැරදි මාධ්‍යයකට මේ ෆික්සේටිව් එක යූස් කරාට පස්සේ මොන වගේ ප්‍රතිඵලයක් පෙන්නනවාද කියන එක. ඒ වගේම තමයි පොඩි ළමයින්ගේ ප්‍රී ස්කූල් වලට පාවිච්චි කරන අර කළු පාට කඩදාසිය අදිනවා පරිප්පු ඇට එතකොට මේවා අලවන කඩදාසිය. කළු පාට එක බ්ලැක් ඩ්‍රෝවින් පේපර් කියලා තමයි ලංකාවේදී ඕක අපිට පොත් කඩවල් වලින් ගන්න තියෙන්නේ. ඉතින් මේ කඩදාසිය පාවිච්චි කරලා තමයි මම මේ ඩ්‍රෝවින් එක කරලා තියෙන්නේ. මම මේකට පාවිච්චි කරලා තියෙනවා මේ ඩ්‍රෝවින් එකට අඟුරු සහ රටහුණු ඒ වගේම soft pastels. ඉතින් මෙතෙන්දී සුදු පාට බ්ලැක් ඇන්ඩ් වයිට් මොනෝක්‍රෝම් චිත්‍රයක් මේක ග්‍රේ ස්කේල් එකක්. මේ වගේ අවස්ථාවක මම මේ පාවිච්චි කළ ෆික්සේටිව් එක මම මේක දැකපු විදියට කඩදාසිය නිසා වෙන්නත් පුළුවන් සමහර විට. මේ ෆික්සේටිව් එකේ පැස්ටල්ස් වලට පුළුවන් කියලා දාලා තිබුණාට මම සොෆ්ට් පැස්ටල්ස් වලට යූස් කරාට පස්සේ මේකේ සුදු පාට සොෆ්ට් පැස්ටල් පැස්ටල් එකේ අවුලක්ද දන්නේ නැහැ මම. සුදු පාට සොෆ්ට් පැස්ටල් එක පේන් නැතුව යනවා. ඒ ගැන තමයි අපි බලන්න යන්නේ. ඉතින් ඔයාලා දැනගන්න මේ වගේ ෆික්සේටිව් එකක් යූස් කරන්න කලින් ඔයාලා පාවිච්චි කරන කඩදාසිය මොන වගේද? ඒ කියන්නේ ඔයා චිත්‍රයක් අඳින්න කලින් කඩදාසියට පොඩි ඒ කඩදාසිය පොඩි සාම්පල් එකක් අරගෙන ඒ සාම්පල් එකේ අඳින මාධ්‍ය සේරම ගාලා ඇඳලා මේ ෆික්සේටිව් එක ගාලා එකපාරක් ස්ප්‍රේ කරලා බලන්න මේ ෆික්සේටිව් එක කොච්චර දුරට සාර්ථකද කියලා කඩදාසියට. මොකද අපි චිත්‍රයක් ඇඳලා පස්සේ ඒක අයිපාරක් අඳින්න බෑනේ. ඒක විනාශ වෙන්න ඉඩ තියෙනවා. සාම්පල් එකක් ඉස්සරලා ටෙස්ට් කරලා බලන්න ෆික්සේටිව් එක ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. ट्रैक्टर पुदुम साध्यालटा मे भी देट मे ना वल बेटेन भाई मंग मे चित्र दवासलो वाल पेन्न भाई दंगा टीक दवासा ඉතින් මේක ඒ වුණාට දාගන්න බැරි වුණා. එක එක හේතුන් මත වෙන වෙන දේවල් වලට වෙන වෙන වීඩියෝස් වලට ප්‍රමුඛතාවය දෙන්න සිද්ධ වෙච්ච නිසා. ඒ නිසා මම මේක රෙකමන්ඩ් කරන්නේ මේක කෙන්ට් කඩදාසියත් එක්ක. මම සාමාන්‍ය කෙන්ට් කඩදාසිය යූස් කරන කෙනෙක් විදිහට කෙන්ට් එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩ කරනවා. හැබැයි ඔයාලා දැනගන්න නිවැරදි ඩිස්ටන්ස් එකක් තියාගෙන මේක පාවිච්චි කරන්න ඕන. නිවැරදි ඩිස්ටන්ස් එකක් මේකත් එක්ක තියාගන්න බැරි වුණොත් ඔයාලට सिद्ध වෙන්නේ පැල්ලමක් හිටිනවා මුළු කඩදාසියෙම. ඒ කියන්නේ ස්පොට් වෙච්ච පැල්ලමක් හිටින්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් අඩි එකහමාරක විතර දුරක් තියාගන්න පළවෙනි ලේයර් එක මේක ඇප්ලයි කරනකොට දෙවෙනි ලේයර් එකට අඩි එක විතර දුරක් තියාගත්තම ඇති. මේක ගැන කිව්වොත් මේක මේ වෝටර් කලර්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් ගැටලුවක් නෑ. මම ඇප්ලයි කරා. කඩදාසිය නම් ලොකෝටම බලපානවා. මොකද ගොඩක් අර පෙඟෙන කඩදාසියක් වුණොත් තියෙන මීඩියම් එකත් එක්ක ඩිසපියර් වෙන්න පුළුවන්. නැත්නම් කඩදාසියේ පාට ටිකක් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කඩදාසියකට ඊටි වැටුණාට පස්සේ ඊටිත් එක්ක එතන පාට පොඩ්ඩක් වෙනස් වෙනවනේ. අන්න ඒ වගේ වෙනවා මෙන්න මේක හරියට වැටුනේ නැති වුණොත්. ඉතින් එහෙනම් අපි ටිකක් බලමු මම කලින් කරගනිපු වීඩියෝ එක මොන වගේද කියලා. මේක මේ හරියටම අපි එතෙන්ම ගිහිල්ලා බලමු මොන විදියටද මේක වැඩ කරන්නේ කියලා, වැඩ කරේ කියලා. එනෑ මේ තියෙන්නේ හුණු. ඒ වගේම මේ ඔයාලට ඩාර්ක් ස්පොට් වල බලා ගන්න පුළුවන් චාකෝල්. එතකොට මේ තියෙන්නේ මම අර කියපු කළු පාට කඩදාසිය. ඔයාලට පේනවා ඇති මම බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ක්‍රොස් හැචින් වලින් බෑග්ග්‍රවුන්ඩ් එකත් ටින්ට් කරගෙන දිනනවා. ෆික්සේටිව් එක පාවිච්චි කරන්න කලින් හොඳට හොලවල පාවිච්චි කරන්න. ඔක්කොම නැත්නම් ඔක්කොම කම්ප්‍රෙස් කරපු ටික යටට බැහැලා තියෙන්න පුළුවන්, කවලම් වෙලා නැතු වෙන්න පුළුවන්. ඒ නිසා හොල්වල පාවිච්චි කරන්න. මේ පේනව නේද?
දැන් මම මේ කඩදාසියට ෆික්සේටිව් එක ඇප්ලයි කරා ඇප්ලයි කරපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් තැන් තැන් වලින් කළු පාට වෙන්න ගත්තා ඒ කියන්නේ කඩදාසිය පෙඟුණා ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මම ඇඳපු අර සමහර තැන් වල කළු පාට වෙන්න ගත්තා ඒ වගේම තමයි අර හුණු වලින් සහ white soft pastels වලින් ඇඳපු ඒ තැන් ටික disappear වෙන්න පටන් ගත්තා බලන්න ඒ කියන්නේ අපි ඇඳපු චිත්‍රය නෙමෙයි අන්තිමට ෆික්සේටිව් කරාට පස්සේ තියෙන්නේ ඒ වගේම අර මම background එකේ ඇඳපු කිසිම දෙයක් ඉතුරු මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ හරියට ෆික්ස් වෙලත් නැහැ. ඉතින් මම කියන්නේ අර පේනව නේද? අපි ෆික්සේටිව් එක හොඳට ඇප්ලයි කරන්න බලන්න ෆික්සේටිව් එක රියැක්ට් කරනවා කඩදාසිය සහ අපි පාවිච්චි කරන මීඩියම් එකත් එක්ක. ඔයාලා දිගින් දිගටම මේක ෆික්සේටිව් එක ඇප්ලයි කරලා ෆික්ස් කරගන්න ගියොත් මෙන්න මේ වගේ ඔයාලට පැච් එකක් බලා ගන්න පුළුවන් පැචස්. දැන් සාමාන්‍ය හොඳ කඩදාසියකට සහ හොඳ අපි මේකට රෙකමන්ඩ් කරපු මීඩියම් එකකට ෆික්සේටිව් එක ඇප්ලයි කරාට පස්සේ මේ විදියට සිද්ධ වෙන්නේ නැහැ. තියෙන ඒ වගේ සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩ ගොඩාක් අඩුයි. දැන් මේ මම අඩියකට වඩා ඩිස්ටන්ස් එක තියාගෙන තමයි මේක ඇප්ලයි කරේ. ඉතින් ඔයාලා දකින්න තියෙන මොකද්ද මම මගේ චිත්‍රයට දැන් ස්කෙච් එකට ෆික්සේටිව් එක ඇප්ලයි කරාට පස්සේ උනේ කියලා. ඉතින් මෙන්න මේ විදියට ඔයාලගේ චිත්‍ර වලට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා නිවැරදි ෆික්සේටිව් එකක් නිවැරදි මීඩියම් එකකට සහ නිවැරදි කඩදාසියකට ඇප්ලයි කරේ නැති වුණොත්. ඉතින් මේ හානිය වළක්වා ගන්න ඔය කට්ටයන්ට කරන්න තියෙන හොඳම දේ තමයි මේ ෆික්සේටිව් එක ගැන අධ්‍යයනය කරන්න. ෆික්සේටිව් එකේ කවරේ ගහලා තියෙන එක නැත්නම් මේ බෝටල් එකේ කෑන් එකේ පිටිපැත්තේ ගහලා තියෙන දේම පිළිපදින්න යන්නත් එපා. මොකද නිවැරදි නොවෙන්න පුළුවන්. ගොඩක් ෆේක් ප්‍රොඩක්ට් එනවා. සමහර ෆේක් ප්‍රොඩක්ට් වලින් හොඳ වැඩක් ගන්න පුළුවන්. හැබැයි අපි දැනගෙන පාවිච්චි කරොත්. ඉතින් ඔයාලට සිද්ධ වෙනවා ප්‍රොඩක්ට් එක සම්බන්ධව ගොඩක් දේවල් දැනගෙන පාවිච්චි කරන්න. ඒ නිසා වලේ වැටෙන්නේ නැතුව ඔයා ෆික්සේටිව් එකක් ගෙනාවට පස්සේ ඉස්සරවලාම ඔයා පාවිච්චි කරන කඩදාසියේ මං හැම වෙලේම කියනවා වගේම සාම්පල් එකකට යූස් කරලා බලන්න. සාම්පල් එකට යූස් කරලා ඊට පස්සේ ඔයාගේ රියල් පේන්ටින් එකට නැත්නම් ඩ්‍රෝවින් එකට යූස් කරන්න. ගැටලුවක් නැහැ. ඔයාගේ චිත්‍රය ඔයා ආරක්ෂා කර ගන්න ඕන. දැන් වක්කඩේ හකුරු හැංගුව වගේ වැඩක් සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒ කියන්නේ ආරක්ෂාවක් දෙන්න ගිහිල්ලා තියෙන ටිකක් නැති වෙන්න පුළුවන්. අපි නිවැරදි නොවන ෆික්සේටිව් එකක් පාවිච්චි කරන එකේ කොහොමත් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලට ෆික්සේටිව් එකක් වෙනුවට ලැමිනේට් කරන්න කියලා. මොකද ලැමිනේටින් කියන්නේ මම හැම වෙලෙම කියනවා වගේ ලැමිනේටින් කියන්නේ ඩ්‍රෝවින් එකක් පේන්ටින් එකක් සංරක්ෂණය කරන්න තියෙන ක්‍රමවේදයක් නෙමෙයි. ලැමිනේට් කිරීම තනිකරම ලිපි ද්‍රව්‍ය ඒ කියන්නේ කාර්යාලයක වැඩ කරන කෙනෙක්ට ලිපි ද්‍රව්‍ය පරිස්සම් කරගන්න තියෙන ක්‍රමවේදයක්. දැන් ලැමිනේටින් එකක් යූස් කරාට පස්සේ ලැමිනේට් එක කාලයත් එක්ක ගැලවෙන්න ඉඩ තියෙනවා. එතකොට චිත්‍රය සම්පූර්ණ විනාශ කරගෙන තමයි මේ ලැමිනේට් එක ගැලවෙන්නේ. ඒ වගේම තමයි ලැමිනේට් එක දාන අවස්ථාවේදීම චිත්‍රයේ යම්කිසි දෝෂසහගත ස්ථාන එන්න පුළුවන්. මොකද ලැමිනේට් එක දාන්නේ මැෂින් එකකින් හීට් කරලා. ඉතින් ඒ උපකරණයේ හීට් එක වැඩි වුණාට පස්සේ ඒක ඇකිලෙන්න තියෙන ඉඩකඩ වැඩි. අනික ඔයා පාවිච්චි කරන කඩදාසිය ගොඩක් ලූස් ඒ කියන්නේ ගොඩක් GSM වගේ ගොඩක් අඩු කඩදාසියක් වුණොත් thickness එක සහ බර අඩු කඩදාසියක් වුණොත් ඒ කඩදාසිය ඇකිලීමට තියෙන අවස්ථාව ගොඩක්ම වැඩි. හීට් එක මදි වුණොත් බාගට ෆික්ස් වෙලා ඊට පස්සේ අපි පාවිච්චි කරපු ඩ්‍රයි මීඩියම් එකත් එක්ක ගැලවිලා තමයි එළියට එන්නේ. ඒ නිසා කොහොමටවත් ලැමිනේට් එකක් පාවිච්චි කරන්න එපා ඔයාගේ චිත්‍රයකට. ඔයා චිත්‍රය ඇඳලා කරන්න තියෙන ලොකුම හානිය තමයි චිත්‍රයට ලැමිනේටින් එකක් පාවිච්චි කරන එක. ඒ නිසා ඔයා නිවැරදි ෆික්සේටිව් එකක් පාවිච්චි කරන්න නැත්නම් ෆික්සේ එකක් අවශ්‍ය නැති මීඩියම් එකක් වගේ වුණොත් වීදුරුවක් දාලා ෆ්‍රේම් කරලා ක්ලයින්ට් බාර දෙන්න නිකම් බොරුවට විනාශ කරන්න යන්න එපා. ඉතින් මිත්‍රවරුනි දැන් ඔයාලා දකින්න ඇති මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. ඒ නිසා මේ ෆික්සේටිව් එක ඔයාලට පාවිච්චි කරන්න හොඳයි. ග්‍රැෆයිට් වලට, වෝටර් කලර්ස් වලට, එතකොට ඔයිල් පැස්ටල්ස් වලට හොඳයි. ගැටලුවක් නැහැ. ඒත් මම නම් හිතන්නේ තේරුමක් වෙයි කියලා. ඒ වගේ දේවල් වලට හොඳයි ෆික්සේටිව් එක. අනිත් කාරණාව තමයි මෙන්න මේ ෆික්සේටිව් එකක් කියන්නේ මේක වාර්නිෂ් එකක් නෙමෙයි. වාර්නිෂ් එකක් අපි යූස් කරන්නේ ඔයිල් කලර් එකක නැත්නම් ඔයිල් පේන්ටින් එකක ඇක්‍රිලික් පේන්ටින් එකක මතුපිට ආරක්ෂාවටනේ. ඒක
ඇත්තටම ෆික්ස් වෙලා තියෙන මීඩියම් එකක්. මේක පාවිච්චි කරන්නේ ඩ්‍රයි මීඩියම් වලට. ෆික්ස් වෙන්නේ නැති කඩදාසි වල අඳින හෝ කැන්වස් වල අඳින චිත්‍ර වලට තමයි ෆික්ස් වෙන්නේ නැති චිත්‍ර ඇඳට පස්සේ ෆික්ස් කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම 100% මතුපිට ආරක්ෂාවට පාවිච්චි කරන එකක් විතරක් නෙමෙයි. මේක පාවිච්චි කරන්නේ අපි අඳින චිත්‍ර ෆික්ස් කරගන්න. ඒක හොඳටම මතක තියාගන්න. ඔයාලා නිවැරදි ෆික්සේටිව් එකක්, නිවැරදි අවස්ථාවක, නිවැරදි කඩදාසියක, නිවැරදි විදියට පාවිච්චි කරන්න. හැම වෙලෙම ෆික්සේටිව් එකක් දානකොට මාස්ක් එකක් දාගන්න. වග බලා ගන්න. මාස්ක් එක නැති වුණොත් ඔයාගේ නායට ගිහිල්ලා දීර්ඝ කාලීනව පසු කාලීන ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න බලන්න. අපේ channel එක තම subscribe කරලා නැත්නම් ඔයා subscribe කරගෙන යන්න. යහපතේ තියෙන notification bell icon එක ඔබලා set වෙලා ඉන්න channel එකත් එක්ක comment එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම හැම වෙලෙම ඒවට උත්තර දෙනවා. මෙච්චර කාලයක් subscribe කරමු කට්ටයන්ට බොහොම ස්තුතියි කියලා කියනවා. ඒ වගේම තමයි social media වල යාළුවන්ට දැනගන්න මේක share කරන්න. කොහොම කිව්වා මං හිතන්නේ උත්තරත් නැහැ. එහෙනම් මම ගිහින් එන්නම්. මම දැනෙත් ඔයාලට අයිබෝ.